අද අම්මම මම එකතු වෙලා හදන්න යන්නේ බෝංචි ව්‍යංජනයක්. මේ තින්නේ අපි වත්තෙන් කඩාගෙන ආපු බෝංචි. එහෙනම් අපි බලමු අපිට මොනවද අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. අපි මෙතන අරගෙන තියෙන බෝංචි ග්‍රෑම් 110ක් පමණ, 3-5 තේ හැන්දක් පමණ, කහ තේ හැඳි කාලක් පමණ, උලුහාල් ඇට 6-7ක් පමණ, රස අණුව, මිරිස් කුඩු සහ ලුණු. එවැගේම අපි අරගෙන තියෙනවා සුදු ලුණු බික් 3ක් පමණ, ඉඟුරු තේ හැඳි කාලක් පමණ, අමු මිරිස්, රම්පේ, කරපිංචා, එවැගේම ලුණු ස්වල්පයක්, වතුර කෝප්ප කාලක් පමණ, එවැගේම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන් පොල් කිරි, එවැගේම පොල් තෙල්. අපි මේ බෝංචි ටික සෝදලා තියෙන්නේ. එහෙනම් අපි මේ බෝංචි ටික සුද්ධ කරගෙන කපාගමු. අම්මා පෙන්නයි බෝංචි සුද්ධ කරලා කපන හැටි. නූල වගේ තියෙනවනේ මේ බෝංචි වල. මේවයි එහෙම නැහැ. ඔයාලා සුද්ධ කරනකොට මේ මෙහෙම උඩින් කඩලා ඒකේ නූල වගේ කැදලා ගන්න. අපි දැන් බෝංචි කරලා මේ වගේ හැඩයට පෙරලා පෙරලා කපා ගමු. එතකොට ලස්සනයි. වැඩි වෙලාවක් තඹ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ බෝංචි ටික. දැන් අපි බෝංචි ටික කපාගත්ත මේ ආකාරයට දැන් අපි අවශ්‍ය කරන 3-5 එකතු කරගමු. අපි මේකට අමු මිරිස් ටික එකතු කරගන්නමු. ලුණු, සම්පල්, කරපිංචා. මේක හොඳින් මිශ්‍ර කරගමු. අපි දැන් භාජනයක් ලිපේ තියලා තියෙන්නේ. ඒකට අපි තෙල් තේහඳි එකහමාරක් විතර වගේ එකතු කරනවා. දැන් තෙල් ටික රත් වෙලා අපි ඉඟුරු සුදු වුණු මේකට එකතු කරගමු. අපි රන් වම් පාට වෙනකොට කපාගත් බෝංචි ටික එකතු කරගමු. දැන් අපි මේකට බෝංචි ටික එකතු කරගමු. හොඳින් මිශ්‍ර කරගමු. වතුර ටික එකතු කරගෙන තැම්බෙන්න කියමු. දැන් අපි මිටි කිටි ටික එකතු කරගමු. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට එකතු කරගන්න. මේ
තියෙන්නේ අපි සාදාගත් බෝංචි ව්‍යංජනය. ඔයාලත් හදලා බලන්න.